Biru FM. Mati dulu. Apa boleh dengar ya? Rataran boleh dengar ya? Hanya boleh dengar ya? Ah, muka sar nama dia. Umbi buna ni kan biling acaru kau dapat ini. Lulu deh kaya lah kau ke. Embiri lagi hilang. Barang aye. Arah alu tempat setrek cek aja. Alu thank you ya re. Mi mas peti aku barang tu ni ekel lah deh. Nenek ya ni mi. Ini tempat semangat. Rupiah pansi yang reload dekat dalam dia setrek cek aja. Ania. Ini muka aku ni. Kalau muka dia ni. Kalau mata kita ni aye. Apa samband dia dingin berai kaya lah. Hah? Barang aye. Mama magi hati mata wawan ni kau mana kaya lah. Oye sambandhe visandhi vene kiting ubata nunuru deyak neveyine bang yako oye sambandhe nawattapu palawene kella neveyine unata ayye kella patan gannakotama kiwwe ape sambandhe merenakal nawattanne kiyala ni eka ni ayye me kiting uba kella gen ahuwe nadda merenakal nawattanne na kiyala patan gatta sambandhe pana pitin indaddi nawattwe ai kiyala man eka ahuwa ayye etawata එතකොට කෙල්ල කිව්වා මැරෙන්නේ කවුද කියලා කිව්වේ නෑනේ අද අපේ සීයමලා මේක මෙතනින් ඉවරයි කිව්වා අයියේ හරියටම හරිනේ කෙල්ල බොරුවකුත් නෙවෙයිනේ බං ඉතින් කියලා තියෙන්නේ දැන් ඉතින් මේ සරණ මලයා හිත හදාගනි අනික උඹ ඔය හිත හදාගත්ත පළවෙනි අවස්ථාවත් නෙවෙයිනේ බං අයියේ මම වැලන්ටයින් දිනේ සමරන්නේ දැන් කාත් එක්කද ගියා අංකු මමද කියන්නේ කොල්ලෙක් විදියට වැලන්ටයින් සමරන්න නැතුව ඉන්නද යකෝ එදාට කෙල්ලෙක්ට රෝස මලක් නොදී ඉන්නවා කියන්නේ හරියට ගෝල් ෆේස් එකේ නිර්වස්තරෙන් ඉන්නවා වගේ ලැජ්ජ වෙන්න ඕන දෙයක් නේ අයියේ. අනේ මේ කිහෙම වැලන්ටයින් දිනේ. ඇයි? බං ඔය දින ඕන තරම් එන්නේ. එව්වා සමරන්නම ඕනේ. බෑ අයියේ. ඒ දින එන්නේ එව්වා සමරන්නම තමයි අයියේ. මට මෙව්වේ කියන බරපතල තේරෙන්නේ නෑනේ අයියේ. ඕකනේ මෙතන කේස් එක. අනේ නිකන් හිතා උඹේ කතා නොකිය. හරි. එහෙනම් උඹට සමරන්නම ඕන නම් තනියෙන් සමරන්. උගර කෙල්ලෙක්ම ඕනේ. යකෝ වැලන්ටයින් දිනේ අර්ථවත් වෙන්න ඕනේ නම් එහෙම තනියෙන් සමරන්න බෑ යකෝ වැලන්ටයින් දිනේට කෙල්ලෙක් නැහැ කියලා වැළලෙන්න හදන්න එපා බං ඈ ලෝක ඒඩ්ස් දිනේට උඹට ඒඩ්ස් තිබෙත් නැහනේ දින එනවා යනවා එච්චරයි උටා ඕනේ අය නේද කොම් මොලේ හා නගා මටෝය මංගල දැන්වීම් තීරුව පේන්නේ නිකන් ඇඟේ මවිය ක්‍රේ වෙන සයිස් එකේ හොල්මන් ෆිල්ම් එකක් වගේනේ මම වැරදිලාවත් මංගල දැන්වීම් නම් බලන්නේ ඔයාට කියන්න පත බෑ උනි නගා ඔය උඩරට බොදු ගොවි කියන ටික දැක්කත් ඇති මගේ උණ්ඩුක පුච්චි හිරි වැටෙනවා අම්මා ඒක තකමත් නේ හිතන්නිටම අපි හඳන් දෙක ජෝතිර්වේදියකට ගිහින් දෙන්නකෝ නැකත් හදන්නේ අම්මේ ඔය නැකත් කියන කොටම දනිස් පොල් කට දෙකෙන් නිකන් විදුලි කෙටිල්ලක් වගේ ඇවිල්ලා ඉඳ වෙනවා වොන් ඔය 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 ඉඳ උනා හා ඒකට කමක් නෑ වෙඩින් එකද දිනවෙන් කරන්න ඕනේ හොඳද ආ මොකද දැන් වෙඩින් කියනකොට කොහෙද හිරි වැටෙන්නේ පස්සත් භාගෙ තමයි ඔ ඒකකු නෑ මේ පර්ස් එක තියෙන්නේ පිටිපස්සනේ ඒකයි නග මේ මොනවද බුලියටින් අයිය ඔය පත්‍රේ තියෙන්නේ මොනවද අනේ තනියම කියවන්නේ අපිටත් ඇහෙන්න කියවන්නකෝ නෑ එහෙම විශේෂ දෙයක් නෑ මේ නිකන් ඕපදූප තමයි මේක තියෙන්නේ සත් පහකට වැදගත් දෙයක් මේක නෑ නග එහෙනම් මොකටද සල්ලි දීලා ඔය පත්‍රේ ගන්නෙ උඟ දෙනෙක් ගන්නෙ නම් බත්ත දන්න මට ඉතින් එහෙමවත් වාසියක් නෑනේ ඕපදූප ටික බලලා පත්‍රේ ලාගෙන නිදා ගන්නවා වොන් මේ බුලියටින් අයිය නිදා ගන්න වෙරෙන වෙන දෙයක් නෙත් අප්ප කරන්න නිදා ගන්න බැරි වෙලාවට බුදිය ගන්නවා එහෙමත් බැරි වෙලාවට දොයනවා අනේ මේ බුලියටින් අයියේ ඔය පත්‍රේ තියෙන ඕපදූප නම් මටත් කියන්නකෝ මොනවද තියෙන්නේ කෝ ගන්නකෝ ඉතින් කියවන්නේ ඔය බලබලා ඉන්නක කියවන්න ඔන්නෝක මේකද ආ මේක නම් මේ පුරාවිද්‍යා කැණීමකින් හම්බ වෙලා තියෙනවා වසර 20000ක් පැරණි ප්‍රාග් ඓතිහාසික කාන්ත ඇට සැකිල්ලක් කොහොමද අනේ ඉච්චර පරණ එකක් නම් ඔය ඇට සැකිල්ල කාන්ත එකක් කියලා හරියටම කියන්නේ ආ ඒ ඇට සැකිල්ල යටි අනුව තාම කටකට කාලා වැඩ කරනවලුනේ එහෙනම් ෂුවර් එකටම එයාගේ ඔය ප්‍රාග් ඓතිහාසික ස්වාමි පුරුෂයා මල වදියක් වෙන්නේ නැති එක දිගටම පැනල පැනල තමයි ඔය හක්ක තාම වැඩ කරන්නේ නැත්තේ මල මගුල ඈ ඒ සරණ මලයා මේ මෙහෙවරේ අයියේ අනිවිඩයක් තියෙන
තියනවා කියන්නේ මේ වරෙන්කෝ. මොකද්ද? මේ ඔන්න මම මේක කිව්වා කියලා උඹ අප්සෙට් වෙන ගන්නෑ කියලා මගේ ඔළුවේ. නෑ කො මගේ ඔළුව ඕනේ. පොඩක් ඉතින් බස් එක යනකම්. නෑ නෑ සල්ලි ඕනේ අයියේ. නෑ නෑ හිටං. ආ මේ තියෙන්නේ මෙන්න මේ උඹලේ අක්කගේ පින්තූරයට අත තියලා පොරොන්දු එයා. සත්තයි අයියේ. උඹ දන්නවනේ මගේ හැටි. ඉහංකෝ මොකද්ද පුලියටින් අයියේ? ඔන්න අවුල් වෙන්න එපා හොඳේ. උඹ අර කෙල්ල. කොයි කෙල්ලද අයියේ? මොකද මං ඒ ආපු කතාව. උඹ අර මගේ සල්ලි හිඟා කාලා තෑග්ග කරන් දුන්න උඹේ කෙල්ල. හරි හරි අයියේ. මම හැම කෙල්ලටම එහෙම හිඟා කාලා තෑගි අරන් දෙනවනේ. මොකද මේ කියන්නේ අයියේ? ඔන්න අවුල් වෙන්න බෑ හොඳේ. නෑ අයියේ නෑ. මේ සරණ මලයා. හා මං දැක්ක ඒ කෙල්ල කොල්ලෙක් එක්ක ෆිල්ම් හෝල් එකකට රිංගනවා ඕ. ඈ බුලියටින් අයියේ මගේ ඒ කෙල්ල ෆිල්ම් හෝල් එකට රිංගුවා. ඌ බං යකෝ මේකව කොටිය ගන්න ඉබේ. යකෝ මගේ නොහිඳුල් නිර්මල පිවිතුරු නිකලල් අවංක ආදරේට පයින් ගාලා ෆිල්ම් හෝල් එකට රිංගුවේ කොයි කෙල්ලද අයියේ? නිම්සරාද පුන්සරාද? ඈ මූ යකෝ නිම්සරාද පුන්සරාද? නිම්සරාද පුන්සරාද මන් දන්නේ නෑ බං. අර ඇවිදිනකොට නිකන් කුරලෙදේ හදිච්ච කොරවක් එක් නෙළුම් කොලේ යනවා වගේ එකතන බම්ප් වෙන්නේ. එහෙම එකතන බම්ප් වෙන එක නම් අයියේ මේ කාලේ ට්‍රෙන්ඩ් එකනේ අයියේ. තවෝට පිටර කියන්න අයියේ. ආ හරි මේ තව නිකන් අඩි පහෙන් පාට හරක් වලිගේ මැස්සෝ පන්නනවා වගේ මෙහෙක් කරලා ඔළුව ගස්සනවා බං. මේ බුලියටින් අයියේ. ඈ ඒ නිම්සරා වෙන්න ඕනේ. ආ නිම්සරාද? හැබැයි ඉතින් අනිත් උනුත් ඔහොමම කොණ්ඩේ ගස්සනවා. මේ උඹ හරියටම දැක්කේ නැද්ද අයියේ? ඒ නිම්සරා කවිශානිද එහෙම නැත්නම් නිම්සරා රවිහාරිද කියලා? කවිශානිද රවිහාරිද කියලා මට එච්චර මතක නෑ බං. ආ මේ මුළු ශරීරේම හිල් 80ක් විතර විදලා සරුව පිත්තල කිලෝ 20ක් විතර එල්ලන් හිටියේ බං. හරි එහෙනම් නිම්සරා රවිහාරි බං. ඒ එහෙනම් හරිනේ. මේ පොඩ්ඩක් ඉහන් අයියේ කණ්ණාඩි දාලාද හිටියේ? මේ කණ්ණාඩි නම් දාලා හිටියේ නැද්ද කොහෙද බං? ආ එහෙනම් ඒ නිම්සරා කවිශානි අයියේ. වෙන්ට වෙන්ට නිකන් කොණ්ඩෙට වද 32ම දීලා ටින්ට් එකක් දාලා තිබ්බා. බල්ලෝ බත් අන්න නැති පාටක් තිබ්බේ බං. උට එහෙනම් අර නිම්සරා රවිහාරි අයියේ. ආ ඒකද? බලහම් බූලියටින් අයියේ. මම පණවගේ ආදරේ කරපු කෙල්ලනේ ඔය. ආදරේ නිම්සරා රවිහාරිද නිම්සරා කවිචානිද? දෙන්නදම. අයියෝ ඔය අදක් මිටි කන්නේ ඈ? යකෝ මූ. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා දෙහා මුදුරුවනේ. ශෝක ගීතයක් ගායනා කරමි. පොඩ්ඩක් කොට බිම ඇනිච්ච පාටකුත් පෙන්නුම් කරනවා. වැඩක් නෑ හූලියටින්. ඇයි? හැබැයි විතරක් නෙමේ බං දැන් හීනයක් දැක්කත් වෙන්නේ පාඩුවක් ගියාංකෝ. ඇයි ගුරුන්නාන්සේ මාමා? හීනෙන් මොකෑ උනේ? දේවාලෙද ඉන්කම් ටැක්ස් එකෙන් පැන්නේ? එහෙම මේ දේවාලෙද හීනෙන්වත් ඉන්කම් ටැක්ස් එකෙන් පැන්නා මම මේ මලකට කාලා තියෙන පින්කඩේ පෙන්නලා ආපු උන්ගෙන් ගානක් කපා ගන්නවා අයියකෝ. එහෙනම් ගුරුන්නාන්සේ මාමා මොකෑ උනේ? ඔබට කියන්න හීනෙන් මං අපේ මායියත් එක කානිවල් එකක් බලන්න ගියා ගියා හංගෝ. අප්පා එහෙනම් හීනෙන් උනත් පට්ට වියදමක් යන්නේ නැතිනේ. නැතුව ඔය ගෑනු බං අනිත් ගෑනු එක්ක තියෙන තරහට එගේන්ස් එකට වගේ දකින දකින දේ ඉල්ලනවනේ. අපි ගෑනු ඒ වගේම දකින දකින දේ කන්න අරන් ඉල්ලුවා ගියා හංගෝ. එහෙනම් ගුරුනාසේ මාමගේ හක්කෙම දතක් ගැලවෙන්නේ නැතියෝ. නෑ බං දතක් ගැලවුන්නේ නෑ. ඔව් නිකන් දතක් අස්සේ පැටලෙනවා වගේ තමයි තේරුනේ. ඒ කිව්වේ බං අපේ මායියා ඔය රටකජු ගොට්ටෙන් පටන් අරන්. අන්නහි අච්චාරු තේස් කඩල බෝල වඩේ අයිස්ක්‍රීම් ප්ලේන්ටි වලින් නොනැවති බොම්බයි මොටයි කන්න ගත්ත ගියා හංගෝ. මටත් මල පැනලා මාත් බොම්බයි මොටයි එක කරගෙන කාගෙන කාගෙන ගියා. අන්නේ බොම්බයි මොටයි තමයි මං දත අස්සේ හිරුනේ. නෙමෙයි අවුලක් නෑනේ. ඊනේ නෙමෙයි බං දත අස්සේ පැටලුනේ හැබැයි ගියා හංගෝ. ඒකෝ මේ ගුරුනාසේ මාමා. මම ඉතින් හීනෙන් බොම්බයි මොටයි කියලා ඇත්තට කාලා තියෙන්නේ නිදා ගන්න කොට්ටෙපන්. මේ බලන් බඩ පුරෝ දාලා තියෙන හැටි පුළු කාලා. උටා බඩ නිකන් බෝලයක් වගේ ඇවිල්ලා නේන්නම්. උදේ හිස් බඩ බීපු වතුර වීදුරේ ඉඳලා බඩට දාන හැම දියරියක්ම පුළුන් වලට උරා ගන්නවා මං. අම්මා. වාස්තියක් කළා නම් හරි බූලි ඇඩ්ඩියෝ මොකක් හරි මතක් කරහන්ගෝ. මේ අරලු පෙති දෙකක් බීලා හොට්ට උරයක් යනවා නිදා ගන්නකෝ. පුළුන්නේ වාස්ති වෙයෝ. ආ මොකද බූලි ඇඩ්ඩි උඹ පරක්කුනේ යකෝ පාන් පිච්චුවද මෙච්චර වෙලා? එක ගෙදරකට
පාන් රාත්තල් 6ක් ගන්නකොට කඩේට ආපු අය හොල්මන් වෙලා බලනවනේ මාමා. නැන්දට රාත්තලයි, සරණ මලියට රාත්තලයි, අතබෑ උණි නගාට රාත්තල් 3යි. අපි දෙන්නට බාගි බාගි රාත්තලයි යෝ. ඒක හරි ඒක හරි. ඉතින් බා මෙච්චර වෙලා ගියේ උඹ පිටිමෝලිය ඇල්ලුවේයි. නෑ කුරුණාසේ මාමා, බඩු ගන්න විදියක් නෑ. කඩේ ගාව හෙන දේශපාලන ਵਿਚාරයක් ඕ. මුදලාලි බඩු දෙන එක නවත්තලා දේශපාලන සංවාදේ. ඔබට කියන්න බූලියටින් අර ටයිටැනික් නැව ගිලෙන බව දන දන ඒකේ මගීන්ට සංගීතේ මත්පැණුයි දුන්නනේ. අන්නේ ඒකම තමයි බං අපේ උන්ට හරියන්නේ. හදන්න බෑ කියන්නේ හැදෙන්නේ නෑ. විපත්තියක් ආවම ඒක සම්පත්තියක් කරගෙන මඩිය තර කරගෙන අපේ හිතවතුන්ටත් ගොඩ යන පිළිවෙලක් හදලා දෙන එකනේ අපේ ජාතික ප්‍රතිපත්තිය ගුරුනාසේ මාමා. ඔබ වැඩිය ඕනේ මේක හිතාංකෝ. එමයි අපේ ශ්‍රීපාදස්ථානය කියන්නේ කොයිතරම් සදහැතියන් ශ්‍රද්ධාවෙන් කරුණාකරන යන ස්ථානයක්ද? යකෝ පළවෙනි මාසේ අපේ උන් ගෙනihin දාලා තියෙන කුණු ටොන් 30ක් බොල. ටොන් 30ක් නැතුව මුවාවරණ විතර දවසකට කිලෝ 250ක් සිරිපාදේ දාලා එනවලු. ඔන්න අපේ උන්. යකෝ 225කට පළු යන්න බැන්නට වැඩියෙන් අවුල තියෙන්නේ මුංගනේ ජාමණයගේ. නැද්ද ගුරුනාසේ මාමා? උතේ සරණ බූලියටින් දෙන්නම මෙහාට වරෙල්ල මෙහාට වරෙල්ල. ඈ ගුරුනාසේ මාමා. ඇයි තාත්ටි? මේ කොහේ පත බෑවුනි දුවනම් මෙහාට එන්න ගියාහන්. මේ ගුරුනාසේ මාමා මේ පත බෑවුනි නග පාතරට නැටුම් කෝස් එකක් කරනවනේ. අද කස්තිරම්ද කොහෙද තියනවා කියලා ගියාව. එහෙමද? හරියට හරිනේ මේ සම්ප්‍රදායත් ඉවරයි එහෙනම්. තාත්ටි. ඈ අපේ අක්ක නැති ගෙදර හරියට නිකන් ගාන්ටාරි නැති පන්සල වගේ නේද? ඒක නේපා. මේ හරි හරි. දැන් ඉන්නේ උඹලා දෙන්නනේ මෙහාට වරෙල්ලකෝ. හදත්ටි බලලා දෙන්න මේ අවුරුද්දේවත් මොකක් හරි වැඩක් කරලා මාළු කෑල්ලක් එක බජ්ජුණ්ඩක් කන්න වැඩපිළිවෙල බලන්න නැද්ද කියහල්ලා? තාත්ටි ඉස්සරහට රටේ තත්ත්වය හොඳ වෙයි තාත්ටි. දැන් බලන්න බස්වල සීට්වල වාඩි වෙලා යනකොට ගෙවන ගානට වඩා අඩුවෙන් හිතගෙන යනකොට ගෙවන සීන් එකකුත් හඳුන්වලා දෙන්නේ යනවා කියන්නේ සහන සහන. මේ කොල්ලෙල්ලිලා කකුල් බිම ගාවන්න නැතුව ගෙවන්නේම නැතුව යන්න බැරි සහනයක් එහෙම දෙන්න බැරි වෙයි දන්නේ නේ. දැන් අවුලක් නෑ තාත්ටි. ආලා බීර චූන් එකේ ඉන්න තියෙන්නේ. රට සහලින් සොයම් පෝෂිතයි නේ තාත්ටි. එහෙනම් දැන් බං අර කිව්වේ පෝර නෑ අරව නෑ මේව නෑ අස්වැන්න නෑ කියලා කුඹුරු පුරන් වෙලා යනවා කියලා. රට සහලින් සොයම් පෝෂිත වෙන්නේ මෙහෙව ගා කරලා නෙමෙයි නේ තාත්ටි. රටහල් පිළට හැම වෙලේම හින්දා. ආ මේ රටසාලෙන් කිව්වේ මේ රටහල්. නැතුව. ආ මේ ගුරුනාසේ මාමා. මොකෝ? කවුද එනවා? ඈ? උටා අර වස් කවියක් කියව ගන්න ආපු අගිදාච්චි නේද එන්නේ? ඈ? අල්ලපු ගෙදරුන්ගේ සේසත දිය වෙලා ඇඳි ගෑවිලා යන්න කියලා නේද මං වස් කවිය කියව ගත්තේ අපිට කියලා. නෑ. ඈ? අසු හැත්තේ. ආ අගිදාච්චි. මට තව සෙද්ද වියක් කියව ගන්න ඕනේ. ඇයියකෝ? කියමු කියමු අගිදාච්චි. ඔයාගේ ග්‍රහ අපල දුර වෙලා දීර්ඝායුෂ වැඩි වෙලා කිරියෙන් පෙනියෙන් ඉතිරෙන්න එක කියමු ආයි. නෑ නෑ මගේ නෙමෙයි. අපේ අල්ලපු ගෙදරේ උන්ටයි කියන්නේ. ඇයි ආච්චි දැන් අල්ලපු ගෙදරට හැදිම ගෑවිලා යන වස් කවියක් කියවන්නේ? ඇයි ආයි සෙත් කවියකුත් කියවන්නේ? ආනේ වස් කවියක් කියවන්නේ නැ. වරුතුනේ ප්‍රතිපල පෙන්නුවනේ. ආව් ආව් පෙන්නුවා. වරුතුනේ යන්න කලින් උන් බෑන් නියු කාර් එකක් ගෙනවා. අනේ මගේ පපුව. මම මේ උන්ට සෙත්ත වියක් කියන්න දෙලුවේ. ඇයි? ඇයි හන්නේ? බලගේ කය අනිත් පැත්තට මේ වැඩ කරන්නේ. මල කරුමේ. ඈ? මේ වගේ වයිටින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ. ඔ.